සිනාමල් ගොඩක් පාර දෙපැත්තේ නෙලාගන්න හිතයි තෝතට මල් කොහොම වඩින්නේ. මගේ ජීවිතේ පළවෙනි මට දරාගන්නම බැරිවෙච්ච අවස්ථාව කියන්නේ මං කඩා වැටිච්ච පළවෙනි අවස්ථාව මගේ තාත්ත නැති වෙච්ච එක. මං අසනීප වුණා, නොහිතපු විදිහට මම අසනීප වුණා. මේ ආත්මේ අපි පව් නොකරත් මොන හරි පෙර ආත්මයක කරපු දේවල් වෙන්න ඇති කියලා තමයි මම හිතන්නේ. එහෙම වෙන්න හේතුව තාත්ති මට දීපු රාම් කරලා දීපු පින්තූරක් තියෙනවා තාත්තිගේ. ඒක මම බිත්තිය ගහලා තියෙන්නේ. කියන්නේ මං කුඩා කාලේ ලස්සනයි. ගැහණියෙකුට දරා ගන්න බැරිම හැඟීම මොකද්ද කියලා දන්නවද? මොකද්ද? එයා මිනිහෙක්ට ආදරය කරනවට වඩා ඒ මිනිහා එයාට ආදරය කරනවා කියලා දැනෙන හැඟීම. සමහර channels වලින් මට කියන්නේ දැන් ෂෝ එකකට හරි මොනාට ප්‍රෝග්‍රෑම්ස් වලට හරි එහෙම ආරාධනා කරන්නේ නැහැ. ඒක හිතාමතා කරන්නේ නැහැ. ඒ මොකද හේතුව? නිහල් අයියා වෙනත් channel එකක වැඩ කරන නිසා. සිංහහතේ ඔපරේෂන් එකක් කරන්න කිව්ව නේද ළඟදී? ඒක පස්සේ බලමු. සමුසේ තුගේ වයස ළමෙක් නේද? කොහොමද ඔයගේ උපේ ළමෙ පරිබහයන්? සිනාමල් ගොඩක් පාර දෙපැත්තේ නෙලාගන්න හිතයි තෝතට මල් කොහොම වඩින්නේ. අද මතක වැඩසටහන මතනේ සෑහෙන්න මතක ගොඩක් එක තමයි සෙවන්දින අනුතුන් එකතු වෙන්නේ. අයිබුවන්. අයිබුවන්. ඉතින් මතක මතන ජීවිතයේ ගෙවෙන හැම මොහොතක්ම මතකයක්. ඉතින් මතක ගොඩක් අද තියෙනවා. හරි ටීවී මතක. ඉතින් හරි ටීවී තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න පළල ඇතින bell icon එක click කරන්න පුළුවන්. ඉතින් මතනේ සෑහෙන්න දවස් ගණනාවක් බලන් ඉඳලා තමයි කොහොමරි අපි වැඩේ දාගත්තේ නේ. ඒකනේ. ඉතින් කොහොමද ඔක්ක? හොඳයි. දැන් නම් හොඳින් ඉන්නවා. ඒ මන් දැක්ක මේ ළඟදී දැන් මේවා වර Facebook එකේ දාලා තිබ්බා මේ කෝට් එකක්. මේ ගැහණියෙකුට දරා ගන්න බැරිම හැඟීම මොකද්ද කියලා දන්නවද? මොකද්ද? එයා මිනිහෙක්ට ආදරය කරනවට වඩා ඒ මිනිහා එයාට ආදරය කරනවා කියලා දැනෙන හැඟීම. ඒක මේ ඇත්තටම මොහන් රාජ් අයියාගේ පොතක තිබ්බ එකක්. ඒක ගොඩාක් හිතට වැදුනා ලහිරු. මොකද මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. ජීවිතේ මමත් එක්තරා කාලෙක ඒ අත්දැකීම ලැබපු කෙනෙක්. ඉතින් දැන් මතක ගැන කතා කරද්දී සෙවුවන් දෙයක් සාමාන්‍යයෙන් ඔයාව මෙහෙම මේ අන්තර්ජාලයේ වැඩසටහන් වල දකින්න හම්බ වෙන්නේ නැහනේ. ඒ දරක මේ මදනේ මේ ප්‍රධාන රූපහානි මාධ්‍යලා දකින්න හම්බ වෙන්නේ නැහනේ. ඒකටත් හේතුව තියෙනවා. ඔව්. ඒක තියෙනවා. කරමු. දැන් මේ කොහොම හරි මේ ජීවිතේ මතක ගැන කතා කරද්දී මතක පෙළ ගැස්සුවොත් ඔයාගේ ඔළුවට එන පළවෙනි මතකය මොකක්ද? ඒක කියන්න පුළුවන් ලහිරු මෙහෙමයි. අර ඉතින් ජීවිතේ අපේ කියන්නේ මේ එක එක මතකවලනේ. දුක තියනවා, සතුට තියනවා, හැමදේම කලවම් වෙච්ච දෙයක්. ඉතින් මගේ ජීවිතේ මම ගොඩක් හරිම කියන්නේ සැහැල්ලුවෙන් සතුටින් එහෙම ජීවිතේ ගත කරපු කෙනෙක්. කුඩා කාලේ ඉඳන් හැම සැප සම්පතක්ම මට මගේ දෙමව්පියෝ දීපු. ඉතින් එහෙම කෙනෙක් මම. සාමාන්‍යයෙන් පවුල ගත්තම එසේ මෙසේ පවුලකුත් නෙමෙයි මතන කලා ලෝකේ සියල්ලම වගේ දෙවන්ත ඉන්නේ. ඇත්තටම වාසනාවක්. ඇත්තටම වාසනාවක්. එහෙම දෙවන්ත පවුලක පුරුකක් වෙන්න ලැබුණ එක ලොකු වාසනාවක් මගේ ජීවිතේ මන් ලැබපු. ඉතින් එහෙමයි මං හිතන්නේ ජීවිතේ එක එක අවස්ථාවල් ඉතින් පහු කරගෙන එනකොට අත්දැකීම් ගොඩක් ලැබුවා. මතකවල් ගොඩක් තියෙනවා ඉතින්.
අම්මයි තාත්තා ගැන කොයි වගේ මතකයක් තියෙන සහ තාත්තා වහිමි වීම ජීවිතේ අදටත් කොයිතරම් දැනෙනවද? ඔව්. මගේ ජීවිතේ පළවෙනි මට දරා ගන්නම බැරි වෙච්ච අවස්ථාව, ඒ කියන්නේ මං කඩා වැටිච්ච පළවෙනි අවස්ථාව මගේ තාත්තා නැති වෙච්ච එක. ඒ අවස්ථාව මට කියන්නේ අදටත් හීනයක් වගේ. මං සාමාන්‍යයෙන් ලහිරු කතා කරන්නේ නැහැ ඒ ගැන තාත්ති ගැන. මට හරි අමාරුයි. හිත තද කරගෙන අදට අවුරුදු 11ක් වෙනවා තාත්ති නැති වෙලා. ලබන මාසේ 17 වෙනිදාට සෙප්තැම්බර් 17ට. ඒ තාමත් මට හරි අමාරුයි. ලහිරු විශ්වාස කරන්න මම ටීවී බලන්නේ නැහැ. මියුසිකල් ප්‍රෝග්‍රෑම් එකක් බලන්නේ හරිම අඩුවෙන් පරණ ටෙලිකාස්ට් වෙච්ච. මොකද මට තාත්තිව දකින්න බෑ. මට හරි අමාරුයි. හැබැයි අදටත් තාත්ති මට දීපු රාම් කරලා දීපු පින්තූරක් තියෙනවා තාත්තිගේ. ඒක මම බිත්තියේ ගහලා තියෙන්නේ. තාත්ති දුන්නේ මං හරි ආසයි ෆොටෝ එකට. ඉතින් කිව්වා පුතේ වා මේ ගෙදර ගෙනියලා තියාගන්න කිව්වා. අදටත් තියෙනවා මං ඒ පින්තූරේ මට බලන්න පුළුවන්. හැබැයි කවදාවත් තාත්තිව මට ටීවී එකේ දකින්න බෑ. හරි අමාරුයි ලහිරු. මගේ ජීවිතේ කඩා වැටිච්ච පළවෙනි අවස්ථාව ඒක. දුක කියන්නේ මොකද්ද කියලා මම ඇත්තටම මේ ජීවිතේ කියන්නේ මොකද්ද කියලා මම එදා තමයි ඇත්තටම දැනගත්තේ. අම්මා කොයිතරම් හයියක්ද? අම්මි තමයි මගේ හෙවණැල්ල වගේ ඉන්න හැම දෙයකටම. මොකද තාත්ති නැති වුණාට පස්සේ අම්මි මාත් එක්කමයි ගොඩක් වෙලාවට. ඉතින් කුඩා කාලේ ඉඳන් මගේ හෙවණැල්ල වගේ අම්මි හිටියේ. අපි දෙන්නට සමහර වෙලාවට කියනවා දකින අය ඉඳි කට්ටයි නූලයි කියලා. කොයි වෙලෙත් මගේ පස්සෙම අපි දෙන්න එකටමයි හිටියේ. ඉතින් අම්මි මාත් එක්ක ගොඩා මගේ හොඳම ඉහෙලියේ අම්මි. මට ඇයත් එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්. මට ඇය ගාව නිදහස තියෙනවා. ඒ නිදහස තියෙනවා. ඉතින් ඒ නිදහස දැන් ඔබ ඔයාගේ දුවට දීලා තියෙනවා. දැන් දුවත් ලොකුයි. අවුරුදු 23ක ලොකු දුවෙක්. ඔව්. ලොකු දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඔව්. දුවයි පුතයි දෙන්නම මං හිතන්නේ මේ අනිද්දේ තමයි ලහිරු අර ලොකු එහෙම ලොකු පරතරයකුත් නැහැ. මමයි දරුවෝයි අතර. ඉතින් ඒ නිසා මේ ඒකත් වෙන්න ඇති. මට හොඳට තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් ගැන. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ මට ගොඩාක් කිට්ටුයි. හැමදේම මාත් එක්ක කියනවා කතා කරනවා එහෙම. ඉතින් ඒ දේ මම ඇත්තටම ඉගෙන ගත්තේ මගේ අම්මගෙන්. මොකද මේ අර සරපරුෂ එහෙම කෙනෙක් නෙමෙයි මගේ අම්මා. මගේ ඕන දෙයක් කරලා ඕන වැරද්දක් කරලා ඇවිල්ලා හරි අම්මා ගාව ඒක දිගාරින්න පුළුවන්කම තිබුණා. ඇය හරි ලස්සනට හිත නොරි දෙන්න ඒක අපිට තේරුම් කරලා දුන්නා. ඉතින් ඒ දෙයින් මම හැම දෙයක්ම ඉගෙන ගත්තේ මගේ අම්මගෙන්. ඉතින් මගේ දරුවන්ටත් මම ඒ විදිහ තමයි. දැන් කොහොමද මේ අර කිව්වාගේ දැන් ඔබට ලැබිච්ච නිදහස දුවට ලබා දෙනකොට දුව ඉපදිච්ච දවස මතකයිද? ඔව් මතකයි. හැබැයි කියන්න ඕනේ ලහිරු මම නිදහස් මට එහෙම නිදහස් ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙමෙයි. ගෙදර يعني මම කුඩා කාලේ ලස්සනයි. ඉතින් ලස්සනේ අඩුවක් තියෙන ස්තුති. ඉතින් කුඩා කාලේ අර ඉතින් පොඩ්ඩක් ආකර්ෂණය වැඩි. ඒ නිසා තාත්ති මාව කිසි තැනක යැව්වේ නෑ තනියෙන්. යන හැම තැනකම එක්ක අම්මිව එහෙම නැත්නම් මගේ සහෝදරෙක් හිටියා. ඔහුව යවනවා මාත් එක්ක තනියට කරන් යවන්නේ. ක්ලාස් ගියත් එහෙමයි. හරියට ඉවර වෙන්න විනාඩි 10 15කට කලින් දොර ගාව ගේට් එක ගාව නවත්තලා තියෙනවා වාහනේ. ඒ වගේ එහෙම කියන්නේ මම හැදුනේ ඒ වගේ තැනක. ඉතින් හැබැයි මගේ දරුවන්ට මම එහෙම කරේ නැහැ. මොකද ඇත්තටම මම අද සන්තෝෂ වෙනවා අම්මලා තාත්තලා මාව මේ විදිහට හදපු එක ගැන. කතාවක් අහන්න නැතුව කෙනෙක්ගෙන් මම ඇත්තටම සන්තෝෂයි. හැබැයි මගේ දරුවෝ දෙන්න මම දන්නවා අද සමාජය ගොඩක් වෙනස්. ඒගොල්ලෝ අපිට වැඩිය හරි බුද්ධිමත්. ඉතින් එහෙම මම ගොඩක් මගේ දරුවෝ දෙන්න විශ්වාස කරනවා ඒ අය වැරද්දක් කරන්නේ නැහැ කියලා. ඒ විශ්වාසය මට තියෙනවා සහ මම දරුවන්ට ඒ විශ්වාසය පෙන්නනවා. එතකොට මම දන්නවා ඒගොල්ලෝ කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා. අර අහු ප්‍රශ්නේ කොහොමද මේ දුව ඉපදිච්ච දවස මතකයිද? ඔව් මතකයි. අම්මෝ ජීවිතේ. ඒත් මම පොඩි ඉනේ ඇත්තටම බැලුවොත්
අම්මා කෙනෙක් වෙන්න මම හරි පොඩි දුව ඉපදෙනකොට ඒක හරිම පුදුම අත්දැකීමක්. يعني ජීවිතේ සතුටුම දවසක් මට මගේ අම්මගේ අගේ මට වැඩියෙන් දැනුණා එදා. අම්මා කෙනෙක් කියන්නේ කවුද කියන එක මට ඇත්තටම ඒ පහදලා දුන්නේ මගේ දුව. නිහල් අයියාගේ හැසිරීම මතකයිද එදා? ඒකොට. ඕ ඉතින් හරි කලබලයි. ජීවිතේ පළවෙනි අත්දැකීමනේ. ඉතින් පුදුම සතුටක් තිබ්බා. නිදේ තමයි තාත්තා කෙනෙක් දුවෙක්ට චූටි විශේෂත්වයක් තියෙනවානේ. අදටත් එහෙම තමයි මං හිතන්නේ. ඔව්. ඔයා වගේ දුවද පුතාද කොහමද? ඔයාගේ වගේ ගති ගුණ තියෙන්නේ දුවටද පුතාටද? පුතාට. පුතාට. දුවයි ගති ගුණ දුව ගොඩක් අයියා වගේ. හැබැයි මගේ තියෙනවා. නමුත් පුතා ගොඩක් මට එයාව හරි ලේසි මේ තේරුම් ගන්න. මොකද තනිකර අර මං ලහිරුට කිව්වේ කාබන් කොපි එකක් මගේ. සිතුම් පැතුම් හැම දේම අර ඒ කියන්නේ තරහ ගියත් මම දන්නවා මමම තමයි. ඔව් ලේසි. ඇයිද මමමනේ. දැන් කොහොමද දැන් පුතත් ලොකු ළමෙක්නේ. ඔව්. දැන් මේතරම මේ ලොකු දුවෙක් විතරක් නෙවෙයි ලොකු පුතෙකුත් ඉන්නවා. දැන් පුතෙක් ඉන්නවා කියන්නේ හයියක්නේ අම්මා කෙනෙක්ට. ඔයි තරම් දැනෙනවද ඒක? ඒක වචන වලට පෙරලන්න බෑ ලහිරු. ඒ තියෙන හයිය ශක්තිය අම්මෝ. ඒක මට මහා මෙරක් වගේ. අර පුංචිගේ සින්දුවක් තියෙන්නේ. ඒ සින්දුව කියනකොට සිරිපාද වන්දවන්න. ඒ ගීතේ තියෙනනේ කොටසක් එහෙම ඇතෙක් වගේ තනිමන්සල බයක් නැතුව යන්නයි. ඒ ගීතේ මට ගොඩක් දැනෙනවා ගායනා කරද්දී. මටත් මෙහෙම පුතෙක් ඉන්නවනේ කියලා. විතරක් වටිනවද නේද? ඔව්. දැන් මතක අලුත් කරද්දී මේ මතකයිද නිහල් අයියා හම්බෙච්ච විදිහ? ඔව්. ලංකාව ඉන්න ප්‍රවීණ මොහොත අක්ෂම සංනිවේදකෙක් නිහල් වික්‍රමඳුරසිරිය. නිහල් අයියා මට මුණ ගැහෙන්නේ ෆෝන් එකේ. ඒ කියන්නේ අඳුරගන්නේ ෆෝන් එකෙන්. මොකද අම්මී තාත්ති සිරස අලුත් සින්දු කියලා වැඩසටහනක් ඒක කරේ නිහල් අයියා. ඉතින් ඒකෙදි අම්මී තාත්ති ගීත කීපයක් කරා. ඒකට මටත් සම්බන්ධ වෙන්න හම්බුණා. ඉස්සෙල්ලාම නිහල් අයියා දකින්නේ මම එතනදී. ඒ කාලේ අපිට මතකයි. ඒ කියන්නේ අදරත් එහෙමයිද? ඒ කාලේ ඒ කටහඬවල සිරසෙන් එනකොට අපිට නිකන් පිස්සු වගේ. අපි කියන්නේ මේ මාර ආස කටහඬවල ඒවා. අදටත් ඒ හඬවල් වලට ඉතින් කිට්ටු කරන්න ටිකක් අමාරුයි. ටිකක් නෙමෙයි ගොඩක්. ඔව්. කවුරුත් නැහැ මතනේ වට. රිප්ලේස්මන්ට් නැහැනේ. ඔව්. සහ ඒ දැනුම මං මගේ මහත්තයා හින්දා කියනා නෙමෙයි නිහල් අයියා ගැන. ඒ කියන්නේ ඒ දැනුම හැමතිස්සෙම පොත්පත් එක්කම ජීවත් වෙන්නේ. දැන් අදට වුණත් ගෙදර හිටියත් පොත් කියවනවා. ඒ දේවල් එක්කම තමයි ඒ දැනුම මහා හරි විශාලයි. ඉතින් අහපු ප්‍රශ්නේ නිහල් අයව මුණ ගැහුණා. ඉතින් දැක්කේ දා. ඊට පස්සේ ওই වැඩසටහන සම්බන්ධව කතා කරන්න නිතර ගෙදරට මේ කෝල් කරනවා. ඉතින් මං තමයි ෆෝන් එක ආන්සර් කරන්නේ. ඉතින් ඒ කතාව චුට්ටක් දුර දිග ගියා. අදින් මට තේරුණා මාව මං කවදත් කෙනෙක්ගෙන් බලාපොරොත්තුනේ මගේ ජීවිතේට මම එකතු කරගන්න කෙනා කවදා හරි මගේ තාත්ති වගේ මාව බලා ගන්න මට ආදරය දෙන මාව තේරුම් ගන්න පුළුවන් එහෙම කෙනෙක්. රූපෙට කවදාවත් මුල් තැන දීපු කෙනෙක් නෙමෙයි මම. සහ මිල මුදල් වලට. ඉතින් අර හිතපු දේවල් ටික මට කතා බහේදී තේරුණා නිහල් අයියා ගේ ළඟ තියනවා කියලා. ඉතින් ඒ හින්දා කතාව දුර දිග ගියා විවාහය දක්වා. අද තමයි සතුටෙන් ජීවත් වෙනවා නේද? ඉතින් මතක ලස්සන කරන්නේ සෙවන් දිරණතුංග අද ජීවිතේ මතනේ ගෙවෙන හැම මොහොතක්ම මතකයක්. ජීවිතේ කියන්නේ මතක ගොඩකට. දැන් හැබැයි දැන් ඔච්චර කලා ලෝකේ ගත්තත් රණතුංග පවුල සෑහෙන විශාල පවුලක්. ඒකට සම්බන්ධ වෙච්ච පිරිසුත් ඒ වගේ සංගීත ලෝකේද මාධ්‍ය ශේෂද හැමතැනම. හැබැයි දුවව පේන අඩුයිනේ. ඔව් ඒකට කියන්නේ හේතුවක් තියෙනවා ලහිරු. මේ මේකක් මං හරි කම්මැලි. මොකද මම නිර්මාණ කරාගේ ආරම්භ. ඒක කාටවත් මොනවත් කියන්න දෙයක් නැහැ නේ. ඒක නිහල්ලා යට චෝදනාවක් දාන්නත් බෑ.
නිහල් අයියට චෝදනාවක් දාන්නේ නැහැ. හැබැයි එක පැත්තකින් මට නිහල් අයියෙන්ද අවාසි වෙච්ච අවස්ථාවලුත් තියෙනවා. ඒක නිහල් අයියා සිරස වැඩ කරන එකද? ඔව්. මොකද මේ නිහල් අයියා ටිකක් එක විදිහක කෙනෙක් නෙහෙම එයා උදව් ගන්න අර එහෙම දැන් මම ගායිකාවක් ඉඳ මගේ ගීතයක් ප්‍රචාරය කරන්නවත් එහෙම නැහැ. හුඟ දෙනෙක් හිතනවා දැන් මහත්තයා ඉන්න හින්දා මේ එතකොට මට ඒකට චාන්ස් එක වැඩියෙන් ලැබෙයි එහෙම කියලා නැහැ. එහෙම හිතනවා නේද වැරදි. මොකද සම්පූර්ණ අනිපැත්ත. අර ඒක ඇත්තම නැද්ද? ඒ කියන්නේ ඒ කාලේ ප්ලේ කරානම් සින්දුවක් රේඩියෝ එකේ ඒ channel එකේ අද වෙනකොට එහෙම එයා මාර්ගෙන් කරන්නෙම නැති තරම්. අනිද්දේ තම ලහිරු මම එකත් කියන්න ඕනේ. මං හිතන්නේ මේ ක්ෂේත්‍රයේ කියන ගායිකාවක් විදිහට ගොඩාක් අසාධාරණයකට ලක් වෙන චරිත වලින් එකක් මම. එහෙම කියන්නේ සමහර channels වලින් මට කියන්නේ දැන් ෂෝ එකකට හරි මොනාට ප්‍රෝග්‍රෑම්ස් වලට හරි එහෙම ආරාධනා කරන්නේ නැහැ. ඒක හිතාමතා කරන්නේ නැහැ. ඒ මොකද හේතුව නිහල් අයියා වෙනත් channel එකක වැඩ කරන නිසා. ඉතින් ඔහුගේ බිරිඳ හින්දා මට ඒ අවස්ථාව මම දන්නම දෙයක් ඒක. එහෙම අවස්ථාවල් දෙන්නේ නැහැ. එතකොට අනික් අතින් නිහල් අයියාගේ channel එකේ සිරස chance එකකුත් නැහැ. ඒ chance එකකුත් නැහැ. මොකද ඔහුගේ බිරිඳ හින්දා. ඉතින් අනේ මන්දා ඒ කොහොම වුණත් අවශ්‍යම වෙලාවකට ඉතින් ඒක නවත්තන්නත් බෑ. ඉන්න වෙනවනේ. අර නොගෙන බැරි නිසා ඒක අනිවාර්යෙන් ඉන්න වෙනවා. ඉන්න වෙනවස්ස. ඒක බලකව අතර ගිරේට වොච්ච පුවක් ගෙඩිය වගේ. ඔව්. ඇත්තටම. ඉතින් කොහොමද මේ මේ සෙකන්ඩ් එකකට මොනවද අලුතින් ගීත නිර්මාණ කරන්න නැද්ද? ගීත නිර්මාණ ගොඩක් කරා. ගොඩක් කියන්නේ මහා ගොඩක් නෙමෙයි කරා. එක එක්කෙනාගේ ආරාධනෙන් ඔය ඩුවට්ස් කරා. තනි ගීත ගායනා කරා. හැබැයි අර පොඩ්ඩක් කොහේ හරි තැනක හිර වෙනවා හැම තිස්සෙම. ඇති එහෙම වෙලා ගීතේ මට එළියට දාගන්න හම්බ වෙන්නේ නැහැ. සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ සම්පූර්ණ වුණත් සමහර ඒවා මගේ අර තියෙන පොඩි කම්මැලිකම හින්දා ඒවා එළියට දෙන්නේ නැහැ. ඉතින් මම තියාගෙන ඉන්නවා. එහෙම එක්කත් තියෙනවා. ඉතින් අද මතක වැඩසටහන ලස්සන කරේ සේවාදී රණතුංග. ඉතින් හරි ටීවී තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න පල්ලෙහා තියෙන bell icon එක click කරන්න පුළුවන්. ඉතින් වැඩසටහන අවසන් කරන කලින් මදනේ දැන් බොහෝ දෙනෙක් දන්නේ නැහැ උරුදු 4කට 5කට කලින් ඔයා එක කාලයක මතනේ මර මොඳ peak එකේ ඉන්නකොට shows වල අසනීප වෙලා gedera ඉන්න කාලය සීමාවක් වෙනවන්නේ. ඔව්. ඒක ලහිරු මං හිතන් දැන් මතක් කරනකොට මොකද හිතෙන්නේ? ඒ ගෙවුණු කාල පරිච්ඡේදය. හමෝ ඒක හීනයක් වගේ ලහිරු. ඒ කියන්නේ අපි හිතන්නේ නැති දේවල් ජීවිතේ සිද්ධ වෙනවා. සහ අපි සමහර දේවල් තියෙනවා මේ මේ හිනාවෙන් වහගන්න ගොඩක් දේවල් තියෙනවා. හිතන්නේ නැති දේවල් මිනිස්සු අර මිනිස්සුන්ට කවදාවත් එහෙම අපි කෙනෙක්ව දැක්කම ජජ් කරන්න එපා කියන්නේ මම ඒකයි. මේ අපි නොපෙන්නන දේවල් තියෙනවා අපේ ඇතුළ. හංගන දේවල් හිනාවෙන් එහෙම. ඉතින් මටත් ඇත්තටම ඔය ලහිරු කියන්නේ මීට අවුරුදු 5කට විතර කලින් මම ඕපන් එයර් ෂෝස් වලට සිං කරන්න ආපු අලුත මං පීක් එකේ මීටපු කාලෙක එක පාට මම නැතුව ගියා. මට ඒ ආපු කෝල්ස් තෝගේ අන්තිමට මම ෆෝන් එක වීසි කරලා දැම්ම. මට එච්චරට ඒක හරි දුකක්. يعني කෝල්ස් එනවා එනවා ෂෝස් වලට පීක් එක හිටපු කාලේනේ මං අසනීප වුණා. නොහිතපු විදිහට මම අසනීප වුණා. ඉතින් හීනයක් වගේ මං ඇත්තට මේ ගැන එහෙම කතා කරන්න කැමති නෑ ලහිරු. අපිට මේ ආත්මේ අපි පව් නොකරත් මොන හරි පෙර ආත්මයක කරපු දේවල් වෙන්න ඇති කියලා තමයි මම හිතන්නේ. එහෙම වෙන්න හේතුව ඉතින් දන්නේ දෙයෝ දීලා තියනවා නම් ඒ විදිහට ඉතින් අපි බලමු අපි ඒකත් එක්ක යමු ඉස්සරහට. ඔබේ ජීවිතේ මග හැරෙමු දේවල් තියනවද? මග හැරිච්ච දේවල් එහෙම මම පසුතැවෙන්නේ නැහැ කිසිම දෙයකට.
මට මේ තියෙන දේත් එක්ක මම ජීවත් වෙනවා සතුට වෙනවා පසුතැවෙන්නේ කවදාවත් නෑ එහෙම වෙන්න දේවල් මම කරන්නේ නැහැ ඉතින් බොහොම ස්තුති මතක ලස්සන කරන්න ආවට ගොඩාක් ස්තුතියි ලහිරු ආරාධනා කරලා යන්නේ නැහැ ඇත්තටම මං හිතන්නේ මේ පළවෙනි අවස්ථාව මේ වැඩසටහනට හරිම ආසාවෙන් හිටිය සහභාගී වෙන්න. ඉතින් ඒ අවස්ථාවද උදා වුණා. සාමාන්‍යයෙන් මම ආසාවෙන් හිටියොත් දේවල් ඒ හැම දෙයක්ම ලැබෙනවා ලහිරු. ඔයාගේ ජීවිතයේ ආස දේවල් තව තව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි ලහිරු ආරාධනා කරාට. බොහොම ස්තුතියි.